ඔබ සංඥාවක් ආදිරිය නරඹන්නේ සත්ව උද්‍යානයේ නැරඹීමට පරිදි ඔබ වෙනුවෙන් පවත්වන අවසාන සත්ව සංදර්ශනයේ අනිවැදින් සංදර්ශනයේ සඳහායි ඔබ එකතු වී සිටින විදිහේම ඔබ මේ කාර්යය පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න අනි ප්‍රවේශන මාර්ගයට හෝ අලි අසලට ගමන් කිරීමෙන් වැළකී සිටින්නේ ඔබේ කුඩා දරුවන් සිටිනම් ඔබ අසලම රඳවා තබා ගන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම සංදර්ශනයේ නිමාවී අලින් නම ස්ථානයේ සිට යනතුරුම ඔබ රැඳී සිටින්න ඔබ සිටින ස්ථානය. ඒ කාර්යය මතක් කරනවා සමග මේ ඔබ ඉදිරියට පැමිණෙන්නේ දෙවිවල ජාතික සත්ව උද්‍යානයේ යන නැවතත් හොඳ අපරාධනාදියක් ලබා දෙන්න අපේ කණ්ඩායම පිළිගන්න කියලා මතක් කරනවා. සුපුරුදු පරිදි සුපුරුදු විදියටම අපේ කණ්ඩායම නායිකාව මේ සූදානම් වෙන්නේ අද දිනේ අන්දරුන් සංදර්ශනයේ නැරඹීමට පැමිණි ඔබ කුමන ජාතියක හෝ කුමන ඒ පිළිගැනීමේ කාර්යයත් බොහොම අපූර්වට නිමා කරලා තවත් බොහොම විශේෂ වූ හැකියාවක් ඉදිරිපත් කරන්න අපේ කණ්ඩායම නායිකාව සූදානම් වෙන්නේ. ඔබ හොඳින් බැලුවොත් ඔබ හොඳින් ශ්‍රවණය කරොත් ඔබට ඇසේ ඇගේ මවුන් හෝගල වාදන හැකියාව. අපේ කාන්තා පාර්ශවය මිස්ටර් දේවී හදන දෙයක් තමයි කැරකැවිල්ල කියලා කියන්නේ. ඉතින් අපේ අද යාළුවන්ට කැරකැවිල්ල හැදිලා නෙමෙයි ඔවුන්ට එක තැන කැරකෙන්න පුළුවන් කියලා තමයි මේ පෙන්වන්නේ. ඔවුන්ගේ විශාල ශරීරයේ සමබරතාවය හොඳින් රැකගෙන එක පැන වුණත් ඔවුන්ට වේගයෙන් මේ විදිහට කැරකෙන්න පුළුවන්. හොඳයි අලි කැරකිල්ලක් උනා කරලා මේ මකුල කුස්සකට කකුලේ තුවාලයක් අත ආබාධයක් අත එහෙම නෙමෙයි. අපි පුංචි කාලේ කරපු ක්‍රීඩාවක් තමයි බට්ටු පනින එක. ඉතින් අලිත් බට්ටු පනින බැල අලි කුරුදු පනින නායිකාව අනුගමනය කරමින් අනිකුත් සාමාජිකවන් තුන්දෙනා බොහොම අපූර්වට දුන්දු පලන විදිය තමයි මේ කරලා තියන්නේ. කොහොම කොහොම හරි ඉදිරියට ගිහිල්ලා හතර දිනාම ඔවුන්ගේ උපරිම සංදර්ශන හැකියාවන් ඉස්පත් කරන වෙලාව ඔබගේ අත්වතන් ආදේ සමග ඔබේ කාර්යය සුභා කරලා අපගේ මතකයේ නැවතත් කුඩා අවධියට මේගොල්ලෝ අරන් යනවා. අපි පුංචි කාලේ කොඩවැල ඔසවා ඔබට ඔවුන්ගේ ආචාර්ය පුදකරන අවස්ථාවක්. ඒ වගේම මොහොත පසුපසට උලක් ගමන් කරන්න පුළුවන්. පිටිපස්සට ගමන් කරන තමන්ගේ වලිගේ හැමහා කරමින් බාහිර බාධක දිවිදයි පරික්ෂා කරලා බලනවා. පස්සේ පස්සට ගිහිල්ලා මොකද මේ කරන්න හදන්නේ? පුංචි අලි පස්සේ තියලා ප්‍රේක්ෂක ආධාරයේ උපදෙකින් ඉන්න විදියටම අපිටත් කොහොම අපූර්වට වැඩ කරන්න මේ වගේ ඉඳගන්න පුළුවන් කියලා තමයි ඔවුන් මේ කරලා පෙන්නන්නේ. ලෝකයේ අලි විශේෂ තුලක් ජීවත්ව ඇපිකන් එලිෆන්ට් එහෙම නැත්නම් අප්‍රිකානු අලි විශේෂ දෙකක් අප්‍රිකානු මහද්වීපයේ දැක බලාගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒෂියානු එලිෆන්ට් එහෙම නැත්නම් ආසියානු අලියා ඉන්දියාව ශ්‍රී ලංකාව තායිලන්තයේ වගේ රටවල් 13කින් ඔබට දැක බලාගෙන ඉන්නේ හැකියාව තියෙනවා. Thank you.
ප්‍රශ්නයක් ගැන කතා කරන්න අලි වංශයෙන් අලි බංගුවෙන් අලි පස්සේ කියලා බොහොම අපූර්වට වාඩි වෙන්න තමයි හදන්නේ. කොහොම හරි බැරි ගැනිලා අලිස්ින්න ප්‍රේක්ෂකයන් මොන වගේද කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා මෙන්න මේ විදිහට බොහොම වැදගත් විදිහට අලි බංගුවේ උනස් වාඩි වෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් මේ කරලා පෙන්නුවේ. ඇත්තක යන්නයි දිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියලා අපේ ක්ෂමනක් තියෙනවා. ඒ වගේම අලි උනා මොහොමුළු ඇත්තක යන්නයි දිම ඉඳ ගන්නයි උත්තරවත් බය වෙන්නේ නම් නැහැ. බොන් සාප වක්ෂක සිරපායින් සත්‍ය දිනකට සාපදාමී කිලෝග්‍රෑම් 300ක් 400ක් අතර ප්‍රමාණයක් ආහාර වශයෙන් ලබා ගන්නවා. ජලයේ ලීටර් 70ක් 80ක් අතර බොන්ට පානීය ජලය වශයෙන් අවශ්‍ය වෙනවා. බොන් ස්වභාවිකව ජීවත් වන්නේ රංජු වශයෙන්. රංජුවේ නායකත්වය ගැන කටයුතු කරන්නේ වැඩිහිටි ගැහැණු සතෙක්. එවැගේම රංජුවේ වැඩිවීර පත්වන පිරිස සතුන් වහාම රංජුවෙන් පිටමන් කරලා අරිනවා. ඔව් තමයි තනි අලි වශයෙන් ඔබට සැකබලා ගැනීමේ හැකියාව තියෙන්නේ. මොවුන් ශ්‍රී ලංකාවේ දැකගත හැකි ස්ථාන තමයි යාල, උඩවල, බුරුදල, විරිපත්තුව වැනි ජාතික වනෝද්‍යාන. ඒ වගේම මොවුන් සංරක්ෂණය කරන මධ්‍යස්ථාන විදිහට උඩවල ඇත්තටම සෙවණක් පින්නවල අලි අනාථාගාරයක් හඳුන්වන්න පුළුවන්. ඔබ මෙතෙක් නැරඹුවේ නැත්නම් යාල යුතු සුන්දරම ස්ථානයක් තමයි පින්නවල අලි අනාථාගාරය. තවත් බොහොම අපූර්ව හැකියාවක් ඉතාමත් ඉතාමත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන හොඳක් පොත්තරාරියක් ලබා දෙන අපේ කණ්ඩායමට ඔබ වෙනුවෙන් මම ඔවුන් මේ සංකල්පන හැකියාවන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අලියතුන්ගේ ගෝවීම ගැන කතා කරොත් මාස 22ක දීර්ඝ ගතකාලයකින් පසුව වරකට එක් සැකයකු බිහි කරන අලුත උපාධ්‍යායකයෙකු වසර පහක් පමණ යනතුරු මවගේ කිරිදී පෝෂණය ලබනවා. තමගේ කණ්ඩායමේ නායිකාවට තු පැත්තකින් ඇවිල්ලා ආචාර්ය පුද කරන අවස්ථාව සාමාන්‍යයෙන් අලෙතුන් සුභාවිත වනයේක දහවල් කාලයේ විශාල ගසක සෙවනක් මත විලේ විසීමට රාත්‍රී කාලයේ වැටෙන නිදා ගැනීමක් සිද්ධ කරනවා. මොවුන් රාත්‍රී කාලයේ කෙසේද වැටෙන නිදා ගන්නේ යන්නට විදසුණක් ඉදිරිපත් කරන් තමයි අපේ සාමාජිකා විග්‍රහට ඇවිල්ලා පොඩ්ඩක් වැතිරිලා ඇලවෙලා නිදාගෙන හැටි ඕගොල්ලොන්ට පෙන්නන්න හදන්නේ. තවත් සාමාජිකාවන් දෙපළක් ඉස්සරහට එනවා. ප්‍රේක්ෂකයන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා ඔවුන්ට නිදිමත හැදිලාද කොහෙද? යන්තරවත් පොල්තරනාගයක් ඇහුන නිසා ඔවුන් නිදාගන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳගෙන ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂකයන් මොන වගේද කියලා නිරීක්ෂණය කරලා බලනවා. හොඳයි, ඒ කාර්යයක් විමා කරලා ඔවුන් ඔවුන්ගේ ස්ථානවලට යනවා. එවගේම අලි ඇතුන්ගේ තල ගැන කතා කරෝටි මොවුන්ගේ තල විදිහට වර්ධනය වෙන්නේ උණු හඩුවේ තියෙන කුණ්ඩක ගැටි වල. වර්තමානයේ බර ඇදීම බර ඉතිරිවීම යන්ත්‍ර උපකරණ වායතෙන් සිදු කරත් ඈත අතීතයේදී අලි ඇතුන් ලවා තමයි මේ බර ඇදීම බර ඉතිරිවීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා වශයෙන් විශාල කොටයක් ඔවුන්ගේ හොදේ ආධාරයෙන් රැගෙන යන ආකාරය තමයි අපේ සමාජිකාවෝ ඉදිරිපත් කරන්නේ. මොවුන්ගේ හොඳවැඩ බෝධ ශසනය සඳහා පමණක් නෙවෙයි ආහාර ලබා ගැනීමට ජලය පානය කිරීමට ප්‍රහාරාත්මක අවියක් විදියට විශාල බරක් අරගෙන යාමට මොවුන්ට බෙහෙවින් උපකාරී වෙනවා. උරුතලක් නාසයක් දික්වීමේ මොවුන්ගේ හොඳවැඩ නිර්මාණයේ යෙදෙනවා. හොඳයි, ඒ කාර්යයක් බොහොම අපූර්වට නිමා කරාට ඇයට හොඳ අප්‍රසන්නාදයක් ලබා දෙන්න ඊළඟට මෙතෙක් ආශාවෙන් බලා සිටි අලිරැගුරු සංදර්ශනයේ අංගේ අලි නර්තන අංගේ ඉදිරිපත් කරන්න ඇය ඉදිරියට පැමිණෙනවා. පෙර පසු කාලයක ඔබත් අත්සන් කරනාදයක් ලබා දී ඇයගේ නර්තනයට සහයක් දක්වන
Oh,